කොහොමද කට්ටියට මම හිතනවා ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ගේ එක්සෑම් එකට වැඩ කරන්න පටන් අරන් ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක මම උදාහරණයකින්ම පටන් ගන්නම්. ඔයගොල්ලෝ දැකලා ඇති කාය වර්ධන ශිල්පීන්ව. ඔයගොල්ලෝ දන්නවද මේ කාය වර්ධන ශිල්පියෙක් තමන්ගේ දක්ෂතාවය පෙන්නලා තරගයක් ජයග්‍රහණය කරන්න අසීමාන්තික කැපකිරීමක් කරන්න ඕනේ. මේ මසල් ටික බිල්ඩ් අප් කරන්න ඒගොල්ලන්ට හොඳ නියුට්‍රිෂන් ප්ලෑන් එකක් ඕනේ. ඒ වගේම හොඳ වර්කවුට් එකක් ඕනේ. ඒ වගේම ඒ දෙකම බැලන්ස් කරන් කරගෙන යන්න හොඳ මෙන්ටල් ස්ට්‍රෙන්ත් එකක් ඕනේ. ඉතින් මේ හැමදේම එකට තියාගෙන ගිහිල්ලා මීට් එකක් නගින්නත් බෑ. මීට් එකක් ලං වෙනකොට මේගොල්ලන්ට වෙනවා ඒගොල්ලන්ගේ මේ එක්සයිස් ෂෙඩියුල් එක, ඒගොල්ලන්ගේ ඩයට් ප්ලෑන් එක ටිකක් ස්ට්‍රෙන්ත් එක වැඩි කරන්න. ඒ කියන්නේ වෙනද කරගෙන ආවට වඩා ටිකක් වැඩියෙන් යමක් කරන්න වෙනවා. ඒක කරේ නැත්නම් ඒගොල්ලන්ට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ලකුණු මට්ටමට ඒ තරගාවලිය තුළ යන්නට හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වගේම තමයි අපේ මොළයත්, අපේ විභාගත්. ඉතින් යම්කිසි කෙනෙක් හිතනවා නම් Taman මේ කරගෙන යන රිද්මයටම කරලා එක්සෑම් එකක් ජයග්‍රහණය කරන්න ඒක ටිකක් අමාරුයි. අනිවාර්යෙන්ම එක්සෑම් එකකට අපි ලං වෙනවා කියන්නේ අපේ මේ වැඩපිළිවෙල නැත්නම් අපේ මේ වර්කවුට් එක අපි තව තව ශක්තිමත් කරන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව ජයග්‍රහණයට යන්න අමාරුයි. ඉතින් අපි කොහොමද මේ අපේ වැඩපිළිවෙල සාර්ථක කරගන්නේ? මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ එක්සෑම් එක ලං වෙනකොට අපි කොහොමද අපේ ඵලදායීතාව, අපි අධ්‍යයනය කරන ඵලදායීතාවය ඒ කාලය වැඩි කරගන්නේ කියන එක. ගොඩක් දෙනෙක් ඇහුවොත් එහෙම ඒගොල්ලෝ කියනවා මම පැය 15ක් පාඩම් කරනවා, පැය 16ක් පාඩම් කරනවා. ඉතින් මේ වගේ කාලවකවානු ඕගලන්ට කියන්න පුළුවන්. හැබැයි ඕගල්ලන්ගේ මේ කාලය පොඩ්ඩක් ඇනලයිස් කරලා එක දවසක් හරි බලලා තියෙනවාද? ඒක හරියටම බැලුවොත් ඕගලන්ට දැක ගන්න පුළුවන් වෙනවා මේ කාලෙන් වැඩි කොටසක් ඕගල්ලා කරලා තියෙන්නේ පොඩ්ඩක් මනෝපාරක් ගහගෙන මොන හරි වෙන දෙයක් කල්පනා කර කර හිටපු එක. ඕගල්ලා ෆෝකස් එකේ වැඩ කරපු කාලය ඉතාමත් අඩුයි. මේ කියන පැය 15, පැය 7කට අඩු කාලයක් තමයි අනිවාර්යෙන්ම ඕගල්ලා හරියට ඵලදායීව යම්කිසි දෙයක් ඔලුවට දාගෙන තියෙන්නේ, යම්කිසි දෙයක් වර්කවුට් එකක් විදිහට කරලා තියෙන්නේ. ඉතින් මේක ඇනලයිස් කරලා බැලුවොත් එහෙම ඕගල්ලන්ට මේ දැන් යන වැඩපිළිවෙල ටිකක් සාර්ථක කරගන්න අනිවාර්යෙන්ම පුළුවන්. මේක අපි කොහොමද කරන්නේ? ඉස්සෙල්ලාම ඕගල්ලා නෝට්බුක් එකක් ගන්න, නැත්නම් ඕගලන්ගේ නෝට් පෑඩ් එක ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඕගල්ලා හැමදාම ඊළඟ දවසේ වැඩ ටික ප්ලෑන් කරන්න. කලින් දවසේ නින්දට යන්න කලින් මම ඊළඟ දවසේදී මොනවද කරන්නේ? ඒ ප්ලෑන් කරන ගමන් ඕගල්ලා එක කාල රාම වලට බෙදන්න. මෙන්න මේක ඇතුළතදී මම මේ දේවල් කරන්නේ, මේ කාලය ඇතුළත මේ පාඩම තමයි මම බලන්නේ කියලා මේක බෙදන්න. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම ඊළඟ දවසේ මේ වර්කවුට් එක, මේ ප්ලෑන් එක ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරනකොට මේක මාක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ පාඩමේ කොච්චරක් බැලුවද, ඒ වගේම ඔයා කොච්චරක් වෙලා මේකට වැය කළාද කියන එක. ඒ වගේම තමයි ඔයා බ්‍රේක් එකක් ගන්නවා නම් ඒ බ්‍රේක් එක ගත වෙලාවත් ඔයා අනිවාර්යෙන් මේකේ ලකුණු කරන්න ඕනේ. අපි කියමු ඔයා 9යි කාලට පොඩි බ්‍රේක් එකක් ගත්තා කියලා. ඔයා 9යි 30ට ඔයායි ස්ටඩීස් කරන්න පටන් ගත්තා නම් ඒ කාලය ලකුණු කරලා තියන්න බ්‍රේක් එකක් කියලා. ඉතින් මේ විදිහට ඔයා සතියක් විතර කරලා ඔයා අනිවාර්යෙන්ම මේ කාලය ඇනලයිස් කරලා බලන්න. එතකොට ඕගලන්ට තේරෙයි මම මේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි මේ කාලය අපත යන එක හැකියතාක් අඩු කරොත් අනිවාර්යෙන්ම ඕගලන්ගේ එක්සෑම් එකට තව තව ලකුණු 1-2 එකතු වෙන එක තමයි වෙන්නේ. ඉතින් මේකට අපි බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද? ඕගල්ලා මම අර කියපු විදිහට දවසින් දවස ඇනලයිස් කරනකොට ඕගල්ලන්ට පුළුවන් එක දවසක් අරගෙන ඒ දවසේ අන්තිමට බලන්න ඔයා වැඩ කරපු වෙලාව කොච්චරක්ද, ඔයා කාර්යක්ෂමව ඵලදායීව ගත කරපු කාලය කොච්චරක්ද කියන එක ටිකක් ඔළුවට දාගන්න. ඒ වගේම බලන්න ඔයා අපතේ ආවපු කාලය කොච්චරක්ද කියන එක. ඊට පස්සේ බලන්න මේ අපතේ ආවපු කාලේ මොන මොන වගේ දේවල් වලටද ඔයා අපතේ යවලා තියෙන්නේ කියන එක. ඉතින් මේ විදිහට බැලුවට පස්සේ වාට තේරෙයි ඔයා මොන මොනව දේවල් වලටද මේ කාලය වැඩිපුර අපතේ යවන්නේ. ඔයාගේ එක්සෑම් එකට පාවිච්චි කරන්න තියෙන වටිනා කාලයෙන් ඔයා මොන මොන දේවල් වලටද වැඩිපුර කාලය කාදමන්නේ කියන එක.
ඉතින් මේක දැනගත්තට පස්සේ වාට පුළුවන් ඊළඟ දවසේදී මේ වැරද්ද වෙන එක ටිකක් අඩු කරන්න ට්‍රයි කරන්න. ඔයා දන්නවා මොකද්ද වෙන වැරද්ද කියලා. ඒ වගේම ඔයාට යම්කිසි අවබෝධයක් තියෙනවා මොන මොන කාලවල වලදී මේක වෙන්නේ කියලා. ඉතින් මේක හරියට ඔළුවට අරගෙන කරොත් එහෙම ඕගලන්ට සතියක් ඇතුළත මේ වෙන වැරදි ටික ගොඩාක් දුරට අඩු කරලා අපි කියමු පැය 7ක් පාඩම් කරන කෙනෙක්ට පැය 3ක් ඒකට ඇඩ් කරලා පැය 10ක් කරගන්න පුළුවන්. ඉතින් වැඩ කරන කාලය සමානුපාතික නැහැ කවදාවත්ම ඕගලන්ගේ රිසල්ට් එකට. හැබැයි ඕගල්ලා වැඩිපුර කාර්යක්ෂමව ඵලදායීව වැඩ කරනවා කියන්නේ ඒක අනිවාර්යෙන්ම ඕගලන්ගේ රිසල්ට් එක ගොඩ දාන්න, ඕගල්ලා අන්තිම කාලයේදී අනවශ්‍ය ලෙස ස්ට්‍රෙස් වෙන එක නවත්තන්න ලොකු උපකාරයක් වෙනවා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් අද කරන දේවල් ටික ගැන ලොකු අවබෝධයක් තියාගන්න, ඒ වගේම අද වෙන වැරදි හෙට අඩු කරන්න හොඳ ප්ලෑන් එකක් හදාගන්න. මේකට කරන්න පුළුවන් හොඳම දේ තමා ඕගල්ලා හොඳ ටයිම් ෆ්‍රේම්ස් ටිකක් හදාගෙන ඒකට වැඩ කරන්න. එතකොට මං අර හැමදාම කියනවා වගේ ඕගලන්ගේ බ්‍රේන් එකත් ඩිවලොප් වෙයි, ඕගලන්ගේ බ්‍රේන් එක මේකට ඇඩැප්ට් වෙයි. එතකොට ඕගලන්ට හොඳ රිසල්ට් එකකට අනවශ්‍ය මානසික ආතතියකින් තොරව යන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳනම් ඕගල යාළුවෝ අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ඕගලන්ට තියෙන ගැටලු කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් ඉදිරියට දාන්නත් පුළුවන්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මීළඟ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.